And now, live at 12. අයිබෝවන් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන අංක 1 දිවාපුවත් විකාශය live at 12 සමගින් සුපුරුදු ලෙසින් අදත් අප මෙසේ ඔබ මුණ ගැසෙනවා. අද ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම වින්ද්‍යා මාරඹගේ සුපුරුදු පරිදි අදත් මුලින්ම ප්‍රධාන පුව සිරස්තල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාභයට. අපි තීන්දුව කරා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා. ජනපතිවරණය නිමවන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත්කෙරේ. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේ මාර්ගයක කොටසක් ගිලා බසේ. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජි ජයසුන්දර මහතා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගේ නියෝගයක් මතයි. පාස්කුවරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ පොලිස්පති පූජි ජයසුන්දර මහතා අපමත මුදාහරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගයක් අද කොළඹ මහාධිකරණය විසින් ඉවත් කර තිබෙනවා. මෙම සැකකරුවන්ට ඇප ලබාදීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නීතිය අභිභවා ගොස් ඇප නියෝගයක් ප්‍රකාශයට පත් කර ඇති බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවෙන් සඳහන් කළා. අප සූදානම් මේ ගැන වැඩි විස්තර ප්‍රවෘත්ති විකාශය අතරතුර ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබා දෙන බව අද නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ නිමවනතුරු නිර්පාක්ෂිකව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණ සමය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත්කිරීමටත් තීරණයක් ගෙන තිබෙනවා. මේ අතර අද පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන පාර්ශ්වය සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය සහිතව අපි තීන්දුව කරා මේ මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට අපි උපකාර කරන්න ඕන කියලා, උදව් වෙන්න කියලා. නැත්නම් පක්ෂ ක්‍රමැති බැඳීමක් නෙවෙයි. ඒ නිසා ඒ අනුව අපි ඒ ලබා දෙන සහයෝගයත් අපි යම් යම් කොන්දේසි වලට යටත්ව තමයි ඒ සහයෝගය ලබා දීලා තියෙන්නේ. ඒ සඳහා අපි සකස් කළ පොදුජන පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමක්, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අවබෝධතා ගිවිසුමක්, ඒ වගේම ඉදිරි මැතිවරණ වලදී මේ මැතිවරණයේදී අපිට ලකුණ වෙනස් කර ගන්නට බැරි වුණත් ඉදිරියේදී එළඹෙන මැතිවරණදී පුටුව ලකුණේ පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය, ප්‍රාදේශ සභා මැතිවරණ තරග කිරීම සඳහා සන්ධානයක් හදන්න ඕන කියලා. ඒ සන්ධානය සෑදීමේ ව්‍යවස්ථාව අපි අනුමත කරා. ඒ කරුණු අනුමත කරා, ඒ නම අනුමත කරා. නම වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය. ඒ සන්ධානය තුළ කොහොමද අපි බලය බෙදාගන්නේ කියන කාරණා පිළිබඳව අපි එකඟත්වයකට ආවා. ඒ වගේම මේ අවබෝධතා ගිවිසුම් දෙක තුළින් අපේ පක්ෂයේ අනන්‍යතාවයක්, පාක්ෂිකයාගේ අනන්‍යතාවයක්, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ සියලුම ජනතා නියෝජිතයන්ගේ අනන්‍යතාවය මෙන්ම ඔවුන්ගේ දේශපාලන අනාගතයත් සුරක්ෂිත කරන වැඩ පිළිවෙලක් තමයි මේ අවබෝධතා ගිවිසුම් දෙක අතර තියෙන්නේ. ඒ වගේම සන්ධාන ව්‍යවස්ථාව ඉදිරියේ පැවැත්වෙන එයටත් අපේ එකඟතාවය, ඒ වගේම පොදුජන පෙරමුණ පැත්තෙන් එකඟතාවය, මේ සියල්ලම එකඟතාවයන් අපි ඇවිල්ලා තියෙන මේ වෙනකොට. ඒ අනුව අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ජයග්‍රහණය සඳහා ක්‍රියාකරන ඒ රැස්වීමට පක්ෂය වෙනුවෙන් පක්ෂයේ ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා දුමින් සානාග මහත්මයා අනුරාධපුරයේ තිබෙනේ රැස්වීමට සහභාගී වෙනවා වීර කුමාර සානාග මහත්මයාත් සමග.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන මංගල ජන රැළිය අද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතයි. එම රැළියට සහභාගී වීමට පෙර ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණියා. ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා පැමිණියේ මෙලෙසින්. එහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේකම සිරිනිවාස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය එතුමාට හිමිවුණා. ජය මහා නිවන් වහන්සේට පුරබාර කරන්නා වූ කල් දේවතා බණ්ඩාර සමන්දනි තුන් කෝටියක් දෙවියන් වහන්සේලාගේ දේව පීඨනුත් කඳකය ආරක්ෂා කර අවසරදී වදාරන්. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළි මාලාවේ පළමු වෙන්න අද අනුරාධපුරයේදී පැවැත්වෙනවා. එහි සිටින අප නියෝජිතින් පවසන්නේ මේ වන විට රැළිය සඳහා සූදානම් වෙමින් පවතින බවයි. වැඩ කරන රටක් වෙනුවෙන් පෙළ ගැසෙමු තේමාව මුල් කරගනිමින් සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට රැළිය ආරම්භ වීමට නියමිතයි. Sri Lanka's choice presidential election 2019. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොඩුකොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඒ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී. අද පෙරවරුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණියා. එහිදී අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් බැහැදක මෙසේ ආශිර්වාද ලබා ගත්තා. මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය හෙට පස්වරු 2ට කොළඹ ගාලු මෝදුර පිටියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා. ඊට එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ සහභාගී වීමට නියමිත බවයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ. වත්මන් රජය තරම් රජයේ සේවකයා පිළිබඳ සොයා බැලූ රජයක් ඉතිහාසයේවත් නොමැති බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්. මේ රටේ ඉතිහාසයේ රජයේ සේවකයාට සලකපු රජයේ සේවකයාට වැඩියම සලකපු ආණ්ඩුව විදිහට අපේ ආණ්ඩු ඉතිහාසගත වෙනවා. රජයේ සේවකයෝ බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. හැම රජයක්ම මැතිවරණයකට එනකොට දහසක් පුරුන්දු රජයේ සේවකයාට දෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා 2010 මැතිවරණේ 2009 2500ක් පඩි වැඩි කරනවා කියලා අන්තිම වෙනකන් වැඩි කරේ නැහැ. රජයකින් වැඩියෙන් වැඩි කරලා තියෙන රුපියල් 1500ක් 1700ක් තමයි පඩි වැඩියෙන් වැඩි කරලා තියෙන්නේ. අපි 2015 ජනාධිපතිවරණය පුරුන්දුවක් දුන්නා මේ රටේ සියලුම රජයේ සේවකින්ගේ වැටුප 10,000කින් වැඩි කරනවා කියලා. අපි පළවෙනි මාස 3 ඇතුළත රජයේ සේවකයාගේ වැටුප 10,000කින් වැඩි කරා විතරක් නෙවෙයි ඒ 10,000ම රජයේ සේවකයාගේ මූලික වැටුපට එක්වුණා. 2015 රජයේ සේවකෙක් ගත්ත වැටුප වගේ මූලික වැටුප දෙගුණ වෙනවා මේ අවුරුද්දේ අන්තිම වෙනකොට. අපි විතර රජයේ සේවකයාට වැඩ කරපු ආණ්ඩුවක් නැහැ. වැඩබිමක්ව තිබුණු මුළු රටම මුඩුබිමක් බවට පත් කිරීමට පසුකය සිව්වසරක කාලය තුළ යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ අඟුණු කොළපොළ ඇසේ පැවති ජන හමුවක් අමතමින්.
යහපාල ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් ඔබ තමුන්නාසල අපේක්ෂා කරපු බලාපොරොත්තු වුණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවක් හදන්න තව දින කිහිපයයි තියෙන්නේ මුළු රටම වැඩබිමක්ව තිබෙ මේ රට පහුගිය අවුරුදු පහ කාල සීමාව තුළ මුඩුබිමක් බවට පත් කරා හම්බන්තොට වරාය කුණු කොල්ලෙල විකුණා මත්තල ගුවන්තුරු පොළ විකුණා දැන් යහපාල ආණ්ඩුව මත්තල හොඳ නැහැ කිව්වනේ මත්තල ගුවන්තුරු පොළ හොඳ නැහැ කිව්වයේ මහින්ද රාජපක්ෂ මහත්තයා හදපු නිසා හැබැයි දැන් දෙවන ජාත්‍යන්තර ගුවන් පොළ දොඩු පොළක් රටට අනවශ්‍යයි කියපු එක්සත් ජාතික පක්ෂය දැන් තකහණියේ කඩිමුඩියේ යාපනයේ පලාලි ගුවන්තුරු පොළ ජාත්‍යන්තර ගුවන්තුරු පොළක් බවට නම් කරනවා එතකොට හම්බන්තොට දකුණේ අපට හොඳ නැති ගුවන්තුරු පොළ යාපනයේ හොඳ වුණේ කොහොමද අපි යාපනයේ ජාත්‍යන්තර ගුවන්තුරු පොළක් දෙන්නපා කියන්නේ නැහැ අපි විශ්වාස කරන දේ තමයි රටේ සංවර්ධනය අවශ්‍යයි මේක තමයි යථාර්ථය එමනම් මේ තත්ත්වය වෙනස් කරන්න නම් මගේ ආදරය අම්මේ තාත්තේ මේ ආණ්ඩුව වෙනස් වෙන්න ඕන මෙවර ජනාධිපතිවරණයේදී එක පවුලකට පමණක් ඡන්දය ලබා දෙන්නේද යන්න ඡන්දදායකයා විසින් තීරණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා පවසනවා. පාදුක්ක ප්‍රදේශයේ පැවති ජන රැලියකදී එතුමා මේ බව ප්‍රකාශ කර තිබෙනවා. අද අපි දන්න වර්තමාන දේශපාලකයෝ ඉන්න ඕන තරම් තමන්ගේ පවුල වෙනුවෙන් සියල්ල එකතු කරගන්න. තමන්ගේ බූදලේ වගේ රටේ සම්පත් එකතු කරගන්න. ඒගොල්ලෝ ජාත්‍යන්තරවාදී කියන දන්නේත් නැහැ. ලංකාවේ ජනාධිපතිවරණය ඉදිරිපත් වෙන්නේ කවුද? අයියාගේ මල්ලි ඉදිරිපත් වෙනවා. මල්ලිගේ නොමිනේෂන් එක කැන්සල් වෙනව නම් තව අයියා කෙනෙක් ඉදිරිපත් වෙනවා. පවුලේ කට්ටිය විතරයි ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ. තාත්තගෙන් පුතාට, අයියාගෙන් මල්ලිට. එහෙම තමයි අපේ රටේ නායකයෝ බිහිවිලා තියෙන්නේ. නායකයෝ බිහි කරන්නේ. ඒතකොට මේගොල්ලෝ හම්බ කරන්නේ උපයන්නේ රට වෙනුවෙන් නෙමෙයි. මේගොල්ලෝ උපයන්නේ පවුල වෙනුවෙන්. ආරක්ෂා කරන්නේ පවුල. මේගොල්ලෝගේ රටට හදන නීති රටේ ජනතාවගේ නීති නෙමෙයි. පවුලේ නීති. රාජපක්ෂ පවුලේ රට පාලනයක් තිබුණා. දැන් අපේ රටේ ජනතාවට වර්තමානයේ මේ ජනාධිපතිවරණය තෝරන්න තියෙන්නේත් එහෙම එකක් තමයි. ප්‍රේමදාස පවුලට රට බාර දෙනවද රාජපක්ෂ පවුලට රට බාර දෙනවද මේක තමයි ජනාධිපති කියන්නේ ඉතින් ජනාධිපතිවරණයට අපේක්ෂක එනකොට අපේක්ෂකකට කලින් ආර්යාව භාර්යාව ඉස්සරහින් යනවා ආර්යාව භාර්යාව තමයි ඊළඟට ඉස්සරහට එන්නේ ඒක සහෝදරයෝ සමාගම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසරණ කරලා තියන්නේ ඇයි මේ ජනාධිපතිවරණයේදී තීරණයක් ගන්න බැරි තත්ත්වෙට හේතුව මොකද්ද අද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ රාජපක්ෂ සමාගම SLPP කියන්නේ ශ්‍රී ලංකා පවුලේ පක්ෂය රාජපක්ෂ පවුලේ පක්ෂය මෙහෙම රටකට ඉස්සරහට යන්න පුළුවන් ජනතාව ජයග්‍රහණය කරනවද පවුලක් බූදලයක් ජයග්‍රහණය කරනවද කියන එක අපේ රටේ ජනතාව ඉස්සරහා තියෙන ප්‍රශ්නයක් දේශපාලන කරළියේ අලුත්ම තත්ත්වය ගැන අද දවස වෙනුවෙන් අංජන ඉන්ද්‍රජිත් අඳින ටෙලි කාටුනේ දැන් Sri Lanka's choice. Presidential election 2019. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. අප සමග ගන්නවා මම චන්දන ජයසිංහ. යලිත් හැමෝම live at 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම වින්ද්‍යා මාරම්ගේ. සුබ දවසක්. Live at 12 Tulin. Mahaputua Kadada.